සත්‍යේ කල්ප 91කින් සියලු කර්ම අහෝසි වන ධර්මතාවයට අනුව මිනිස් මොකද සියලු කර්ම නෙමෙයි දැන් අර 92 වෙනි එකක් එනකොට අර පළවෙනි එක අහෝසි වෙනවා එතකොට ඉතුරු 91 ඉතුරු වෙනවද සියලු පෘථග්ජන පුද්ගලයන්ගේ කාලපරාස 91කදී කරගත්ත යම් යම් කර්ම බීජ මුල් වැයගත් ඒවා තියෙනවා 92 වෙනි තවසරයක් ඉපදිලා මැරෙනකොට අර පළවෙනි එක ආයි අහෝසි වෙනවා 92 91 ඉතුරු වෙනවා මේ 92 පළවෙනි එක බවට පත් වෙනවා ඔව් 90 නෑ අර පළවෙනි එක අහෝසි වෙනවා අලුත් එක 92 91 වෙනවා ඒකයි වෙන්නේ එතකොට මිනිසෙක් එක දිගටම ಜಾති 7ක මිනිස් ಜಾති 7ක උපන්නොත් ඒක එක කාල පරාසයක්ද නෑ ඒකත් 91 7ක් ද ඒක 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 හතක් ඒක කල්ප හතක් එහේ සුපත් ඒ දීර්ඝ බව හතක් නෙමෙයි ඒක කල්ප හතක් එහේ ಜಾති හතක් එහේ බව කියන්නේ ඒ වගේ එකක් නෙමෙයි බව කියන එක මේ රාග බව ද්වේෂ බව මෝහ බව කර්ම බීජ එහේ මේ බවයි ಜಾති පටලවා ගත්ත එක තමයි බුද්ධ දේශනාවට සිදු ලොකුම වින්නයි එහේ මට තියෙන ගැටලුව දැන් මේ මරියානා ගදේ එක පැයකට දහස් වරක් මෙරි මෙරි උපදින සත්තු ඉන්නවා ඉන්නව ඒක ඇත්ත ඒගලොත් ඒ කල්ප තමයි ගෙවන්නේ මම හිතා දැඩි දුකක් නිසා ඒකෙම ඉවර වෙලා යනවා කියලා නෑ ඒකෙන් ඉවර වෙන්න බෑ කීයටවත් ආයි තියෙනවට පටිසන්ධිවි විපාක දෙදී නැවත නැවත ඉපදී ඉපදී ඔය මහා බද්ධ කල්පේට නැවත නැවත බැඳිනවා එහේ ඒ වැය කරනවා ගෙවනවා මේ සුපත්තේ